සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ ධර්මයේ උගන්වා වදාළ මහා බලගතුම පින්කම සිදු කරන්නේ ඒ තමයි තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කම මේ උතුම් වූ ධර්ම දේශනාව ලංකාවාසී ලෝකවාසී සද්ධර්මයට කැමති සියලුම දෙනාට ශ්‍රවණය කරන්න පුළුවන් වෙන ආකාරයෙන් බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ බෙදා හරින්නයි මේ පින්නතුන් කටයුතු සංවිධානය කළේ ඒ තුළින් රැස් කරගන්නා වූ කුසලස්කන්ධය අසීමාන්තිකයි. සද්ධර්මය දානය කරවලා මේ පින්නතුන් එතරම්ම කුසල් ලබා ගන්නවා වගේම ධර්මයට කැමති අය සද්ධර්ම ශ්‍රවණය කරලා අත්පත් කරගන්නා වූ කුසලයේද ඉතා විශාලයි. සද්ධර්ම දානමය කුසලයත් සද්ධර්ම ශ්‍රවණානිසංසයත් අපි සියලු දෙනාටම නිර්වාණ අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මේ අංගුත්තර අට්ඨක නිපාතයේ සඳහන් වෙන අනුරුද්ධ කියන සූත්‍ර දේශනාව තමයි මේ දවස්වල අපි සාකච්ඡා කරමින් ඉන්නේ. මේ මොහොතේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ අනුරුද්ධ සූත්‍රයේ මුල් කරගෙන සිදු කෙරෙන හතරවෙනි ධර්ම දේශනාව. අපේ බුදුරජාණන් වහන්සේ
අනුරුද්ධ ස්වාමින් වහන්සේ අරමුණු කරගෙන මේ මහා පුරුෂ විතර්ක පැහැදිලි කරන්නට යෙදුණා. අනුරුද්ධ ස්වාමින් වහන්සේටයි මේ මහා පුරුෂ විතර්ක වැටහෙන්නේ. බුදුරජාණන් වහන්සේ අනුමත කළා. මහා පුරුෂ විතර්ක භාග්‍යතුන් වහන්සේ අනුරුද්ධ ස්වාමින් වහන්සේට කලින් දන්නවා බුදුරජාණන් වහන්සේ සර්වඥයි. නමුත් අනුරුද්ධ ස්වාමින් වහන්සේට මහා පුරුෂ විතර්ක වැටහෙනවා සරියුත් මහ රහතන් වහන්සේගෙන් ලැබිච්ච උපදේශ අනුව කටයුතු කරමින් කල්පනා කරනකොට. එහෙමනම් මේ මහා පුරුෂ විතර්ක පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළා. ඉතින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මේ හතරවෙනි මහා පුරුෂ විතර්කයේ කාරණා තුනක් අපි සාකච්ඡා කරලා තියෙනවා. හතරවෙනි මහා පුරුෂ විතර්කය තමයි ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. සඳහන් කරනවා මේ ධර්මය වීර්ය ආරම්භ වූ කෙනාට මිස කුසීත කම්මැලි පුද්ගලයාට නෙමෙයි කියලා. බුදුරජාණන් වහන්සේ විසින් මහා කල්ප අසංඛ්‍ය විස්සකුත් ලක්ෂ එකක් අති දීර්ඝ කාලයක් මේ සංසාරේ දුක් විඳිමින් අවබෝධ කරගත්ත මේ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නය අවබෝධ වෙන්නේ කාටද කියන කාරණාවයි මේ පැහැදිලි කරන්නේ. ආරද්ධ විරියස්සායන් ධම්මෝ, අරඹන ලද වීර්ය ඇති පුද්ගලයාට මේ ධර්මයෙන් මහත් වූ පිහිටක් තියෙනවා. නායන් ධම්මෝ කුසීතස්ස, අරඹන ලද වීරියක් නැති කුසීතයාට මේ ධර්මයෙන් කිසිම සරණක් පිහිටක් නොලැබෙනවා කියන කාරණාවයි එතන සඳහන් කරන්න තියෙන්නේ. එතකොට මේ අරඹන ලද වීරිය ඇති පුද්ගලයා බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් සංසාර බිය දැකලා වහවහා සසර සාගරයෙන් එතර වෙනවා කියන උතුම් පරමාර්ථයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට කීකරුව භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අවනත වෙන එක ආරද්ධ වීරිය. ඒක ඉතාම පුංචි තැනක ඉඳලා පටන් ගන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරපු නিত্য සීලය තමයි පංච සීලය. මේ සීලය ආරක්ෂා කරන්නත් වීරියක් තියෙන්න ඕනේ. වීරිය නැති පුද්ගලයෙකුට කවදාවත් පංසිල් ආරක්ෂා කරන්න පුළුවන්කමක් නැහැ. වීරියක් සිහියක් තියෙන දෙකම හොඳට පැවතුනොත් තමයි පංසිල්වත් ආරක්ෂා වෙන්නේ. එහෙම නැත්තම් පංසිල් ආරක්ෂා කරනවා කියලා අපි හිතාගෙන හිටියට අපිට සිල් රැකෙන්නේ නැහැ. හිතාගෙන හිටියට අපි නොදැන මේ සිල්පද පළුදු වෙනවා හරියට. අන් ඒ නිසා මහත් වූ වීරියක් අවශ්‍යයි, ඉතා ඉහළ සිහියක් අවශ්‍යයි. මේන් මේ ප්‍රාථමිකම සීලය ආරක්ෂා කරගන්න දරණ වීරියේ ඉඳලා අරහත්ත්වයට දක්වා දරන්නා වූ වීරිය ආන් ඒ වීරියෙන් යුක්ත පුද්ගලයාට විතරයි ක්‍රමක්‍රමයෙන් මේ ධර්මයේ වැටහෙන්නේ. සිල් ආරක්ෂා කිරීම ගැන සිහිපත් කළොත් මමත් පන්සිල් ආරක්ෂා කරනවා කියලා කෙනෙක් හිතාගෙන ඉන්න පුළුවන්. නමුත් තමන් අතින් සිල්පද කැඩෙන ප්‍රමාණය තමන්ටවත් හිතාගන්න පුළුවන්කමක් නැහැ. යමෙක් සිල් ආරක්ෂා කරනවා කියන උතුම් වීරියකින් යුක්තව කටයුතු කරන්න පටන් ගත්තොත් ආන් ඒ පුද්ගලයාට දැනෙන්න පටන් ගන්නවා සිල් කොච්චර කැඩෙනවද කියලා. ඒ සඳහාම හිත යොමු කරගෙන සිල් ආරක්ෂා කරන්දම වීර්ය වඩන පුද්ගලයෙකුට තමයි දැනෙන්නේ මම නොදැන මං අතින් කොච්චර සිල් කැඩෙනවද කියලා. අන් එදාට ඔහුට මෙතෙක් ආපු ගමන පිළිබඳව ලැජ්ජාවක් ඇති වෙනවා. මම මෙච්චර කාලයක් සිල්වත් කියලා හිතාගෙන හිටියට මම නොදැන කොච්චර සිල් ප්‍රමාණයක් මං අතින් කැඩිලාද. ඒ මේ සිහිය උපදිනවත් එක්ක. එහෙමනම් ඒ සිහිය උපදවාගෙන වීර්ය වඩන පුද්ගලයෙකුටම ඒ සීලය සම්පූර්ණ කරන්න පුළුවන්. පන්සිල් සම්පූර්ණ කරන කෙනාට අටසිල්, අටසිල් සම්පූර්ණ කරන කෙනාට නවාංග උපෝසතය, දසසිල් ආදි වශයෙන් ඉහළට ඉහළට මේ සීලය සම්පූර්ණ කරන්න එදාට ඔහුට අපහසුයක් නෙමෙයි පහසුවක් ඇති වෙනවා. එහෙමනම් අති උතුම් මහරහත් බෝධියට පත් වෙන්න මොන තරම් වීරිය කෙරුවද ඇතැම් අය
මේ සසරින් මිදෙන්නේ. ආන් ඒ නිසා මෙතන සඳහන් කරනවා ආරද්ධ වීරිය ඇති පුද්ගලයාට විතරයි මේ ධර්මය. එහෙම නැති කෙනෙකුට මේ ධර්මයෙන් ලොකු ප්‍රයෝජනයක් හම්බෙන්නේ නැහැ. ධර්මයේ ධර්මයේ කියලා බුදුරජාණන් වහන්සේගේ මේ නෛර්යානික වූ ධර්මයේ මතු පිටින් ස්පර්ශ කළා කියලා අපිට මොකවත් වෙන එකක් නැහැ. මේ ධර්මයේ අභ්‍යන්තරයෙන් හොයලා බලන්න ඕනේ. හාරලා අවුස්සලා බලන්න ඕනේ. කොයිතරම් ශ්‍රේෂ්ඨද? කොයිතරම් උත්තරීතරද? අවුස්සන්න අවුස්සන්න සුවඳයි. හාරන්න හාරන්න සුවඳයි. ඒ වගේම මිහිරි ආංගී සඳහා යෙදෙන පුද්ගලයෙකුට මේ ධර්මයෙන් ප්‍රයෝජනෙ තියෙනවා කියන කාරණාවයි මේ හතරවෙනි මහා පුරුෂ විතර්කයෙන් සඳහන් කරන්නේ. එහෙමනම් සසරින් එතෙර යන්න සූදානම් වෙන පුද්ගලයා මොනතරම් වීරිය කරන්න ඕනේද? මේ කාරණාව පිළිබඳව කරුණු කාරණා රාශියක් ධර්මයේ තුලින් පැහැදිලි කරලා තියෙනවා. මේ වීරිය කියන කාරණාව කොයි විදිහට සම්පූර්ණ කරන්න ඕනද? කොහොම වීරිය වඩන්න ඕනද කියලා. ඒකට එක උදාහරණයක් පින්නතුනේ අපි සාකච්ඡා කරන්නට යෙදුනොත් මේ කාරණාව පැහැදිලි කරන්න. මේ උදාහරණය මේ අපේ රටේ සිද්ධ වෙච්ච කාරණාවක් පදනම් කරගෙනයි මම දේශනා කරන්න උත්සාහ ගන්නෙ. කාවන්තිස්ස මහරජු රාජ්‍ය කරන කාලේ තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. අපේ රටේ පින්නතුනේ මේ දාරු බණ්ඩක තිස්ස කියලා එක උපාසක මහත්තයෙක්. හරි දුප්පත් දාරු බණ්ඩක තිස්ස. දර කපල විකුණලා තමයි ජීවත් වෙන්නේ. ඒ තරම්ම දුප්පත් කෙනෙක්. ඉතින් දවසක් හිතුණා අනේ අපිටත් දානයක් දෙන්න නැත්තම් කොච්චර අගේද කියලා. ඉතින් දුප්පත්කම නිසාම දානයක් දෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. කොහොම හරි සලාක දානයකට අවස්ථාවක් හොයාගත්තා. මේ සලාක දානයක් පූජා කරන්න නමුත් ප්‍රණීත දේවල් පූජා කරන්න නැහැ. සමහර වෙලාවට තමන් පූජා කරපු දානේ ස්වාමින් වහන්සේලා බාර ගන්නවා. සාමණේර පොඩි හාමුදුරුවරු ඒ දාන වේල ප්‍රණීත මදි නිසා සමහරට විසි කරනවා. ඒක උපාසක මහත්තයා දකිනවා. කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. තමන් ගැන දුකක් ඇති වෙනවා. ආර්යයන් වහන්සේලාට වළඳන්ඩ සතුටක් හිතෙන ආකාරයේ දානයක් පූජා කරගන්න මට කවදානම් ලැබෙයිද කියලා තමයි කල්පනා කරන්නේ. ස්වාමින් වහන්සේලා මන් දුන්න දානි ටික අහක දැම්ම කියලා කවදාවත් කලකිරීමක් එතුමාට ඇති වුණේ නැහැ. උන්වහන්සේලා අහක නොදාන දානයක් දෙන්නේ කොහොමද කියලා තමයි හැම වෙලාවෙම හිතුවේ. ඉතින් බිරිඳත් එක්ක මේ කාරණාව නිතරම සාකච්ඡා කළා. හැබැයි මේ දෙන්නට හිටියා තරමක් තරුණ වයසට ආපු දුවක්. ඒ නිසා එක දවසක් යෝජනාවක් කරගත්තා. අපි කොහේ හරි ගෙදරක දුව වැඩකාරකමකට නවත්තමු. නවත්තලා මුදල් ටිකක් ඉල්ලගමු. ඒ මුදලෙන් අපි කිරියල දෙනක් ගමු. ඒ එළදෙනගෙන් කිරිදවල, ඒ කිරි මුදවල, ඒ මුදවපු කිරි වලින් ගිතෙල් හදාගෙන ගිතෙල් මිශ්‍ර කරලා අපි ප්‍රණීත දන් දෙමු. දුව උකස් කරමු. කැමති වුණා දෙන්න. ධනවත් සිටුවරයෙක් ගාවට ගිහිල්ලා කාරණාව කියලා දුව ඒ ගෙදර උකසට තිබ්බා. දුවගෙන් වැඩගන්න කහවණු 12ක් දෙන්න. කවදාහරි දවසක මේ කහවණු 12 ගෙවලා දුව බේරගෙන යන පොරොන්දුව මත. ඉතින් දැන් කිරියල දෙනක් ගෙනාව. දැන් කිරි දවා ගන්නවා, කිරි මුදවා ගන්නවා, කිරි ගිතෙල් තියෙනවා. මේ කිරි ගිතෙල් මිශ්‍ර කරලා ඉතාම ප්‍රණීත විදිහට කිරිබත් හදලා මේ දෙන කිරිබත් පූජා කරනවා. ස්වාමින් වහන්සේලා හරි ප්‍රණීතයි ඒ දන් වළඳනවා. ඒ වුණාට විටින් විට දුව ගැනත් මතක් වෙනවා. ඒ නිසා තාත්තා එක දවසක් කියනවා මේ දාරු බණ්ඩක තිස්ස මම වෙනත් කුලී වැඩකට යන්න. ඔබ කිරි දොවමින් දන් දෙන්න. මං සල්ලි හොයාගෙන එන්නම් අපේ දුව බේරගන්න. එහෙම කල්පනා කරලා එයා උක් කර්මාන්ත ශාලාවක වැඩට යනවා. වැඩට ගිහිල්ලා මාස 6ක් එහෙ වැඩ කරනවා. වැඩ කරලා කහවණු 12ක් උපය ගන්නවා. මෙයාට මෙතන වැඩ පොලේ ඉන්න නෙමෙයි ඕනකම තියෙන්නේ කහවණු 12 හොයාගන්නකම් විතර
විතරයි වැඩ කරන්න ඕනේ. කහවණු දලා හොයාගෙන ආපහු එනකොට මෙයාට මුණ ගැහෙනවා ස්වාමින් වහන්සේ නමක්. මේ අම්බරීය මහා විහාරයේ ඉඳලා පින්ඩපාතික තිස්ස කියන තෙරුන් වහන්සේ. අම්බරීය මහා විහාරේ තමයි උන්වහන්සේ වැඩ ඉන්නේ පින්ඩපාතික තිස්ස. තිස්ස ස්වාමින් වහන්සේ පින්ඩපාත කරලා ජීවත් වෙන්නේ. දැන් මෙයා කහවණු හොයාගෙන ආපහු තමන්ගේ ගෙදර එන්නේනකොට මේ පින්ඩපාතික තිස්ස ස්වාමින් වහන්සේ මෙයාට මුණ ගැහෙනවා. ස්වාමින් වහන්සේ නමක් මුණ ගැහිච්ච නිසා මේ උපාසක මහත්තයා කල්පනා කරනවා උන්වහන්සේත් එක්ක මගට බැස්සොත් ධර්ම කාරණාවක් හරි ධර්ම කතාවක් හරි අහගන්න පුළුවන් වෙයි නිකම්ම යන්නේ. එහෙම කියලා හිතලා ස්වාමින් වහන්සේගේ පසුපසින් මෙයත් ගමන් කරනවා. දහවල් දාන වේලාවත් ආවා වනාන්තරයේ. නමුත් ස්වාමින් වහන්සේට අද දවල්ට දානේ නොලැබෙන බවත් උපාසක මහත්තයාට තේරුණා. මෙයාට හිතුණා අනේ කැලේ ඉන්න මිනිහෙක් හරි මට මුණ ගැහුනොත් කෑම පාර්සලයක් අතේ තියෙන කෙනෙක්. මං ඒ කෑම පාර්සලයේ මුදල් ගෙවල අරගෙන ස්වාමින් වහන්සේට පූජා කරනවා. ටික දුරක් යනකොට එක මිනිහෙක් හම්බුණා. එයාගේ අතේ කෑම එකක් තියෙනවා. මේ කැලේ දර කපන්න හරි මොනවට හරි ආපු කෙනෙක්. මෙයා ළඟට ගිහිල්ලා උපාසක මහත්තයා කියනවා කහවණුවක් දෙන්නම් මට කෑම එක දෙන්න බැරිද කියලා. අර මිනිහයා බැලුවා මගේ කෑම එක කහවණුවක් නෙමෙයි, කහවණු කාලක් තරම්වත් වටින්නේ නැහැ. එවන් නොවටිනා මගේ ආහාර වේල කහවණුවකට ගන්න උත්සාහ කරන්නේ මෙයාට මොකක් හරි ලොකු අවශ්‍යතාවයක් ඇති. තව ටිකක් මේක ගණන් ඉහළ දැම්මොත් ඒත් මොහු ගන්න පුළුවන්. ඒ නිසා කල්පනා කළා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ කියලා. කහවණුවකට දෙන්නේ නැහැ කිව්වා. දෙකක් දෙන්නම් කිව්වා. දෙකකටත් බෑ කිව්වා. තුනක් දෙන්නම් කිව්වා. තුනකටත් බෑ කිව්වා. අන්තිමට මෙයා කහවණු 12ක් දෙන්නම් කියනවා. කහවණුව වැඩි කරලා කෑම පාර්සලයේ අයිතිකාරයා කියනවා කහවණු 12කටවත් දෙන්න බෑ කියලා. ආන් ඒ වෙලාවේ මේ මිනිස්සයා දාරු බණ්ඩික තිස්ස කියනවා මට වෙන කරන්න දෙයක් නෑ, මං ගාව තියෙන්නේ කහවණු 12යි. මේක අරගෙන ඔබටත් පින්තකා ඔය කෑම එක මට දෙන්න, මම මේක ඉල්ලන්නේ දානයක් දෙන්න කියලා. කහවණු 12ම දීලා කෑම එක අරගෙන ගිහිල්ලා ස්වාමින් වහන්සේට පිළිගන්වනකොට භාගයක් පිළිගන්නනකොට උන්වහන්සේ අතවහලා කිව්වා ඇති කියලා. ඒ වෙලාවේ තිස්ස උපාසක මහත්තයා කියනවා නෑ ස්වාමීනි, මේ ආහාර පාර්සලයේ ඔක්කොම ඔබ වහන්සේ පිළිගන්න. ඒ වෙලාවේ තමන්ගේ කතාව කියනවා ස්වාමීනි, මම මෙහෙම කෙනෙක්, මේ වාගේ කටයුතු කරපු කෙනෙක්, මම මේ වාගේ කර්මාන්ත ශාලාවක 6 මාසයක් වැඩ කරලා ඉන්නේ. මට ඕනේ උනේ කහවණු 12ක් විතරයි මගේ දුව බේරගන්න. නමුත් ස්වාමීන් වහන්සේට දානි පිළිගන්වන්න මං මේ කහවණු 12ම මේ බත් පාර්සලයේ අයිතිකාරයාට දීලා තමයි මේ කෑම පාර්සලයේ මම ගත්තේ. මට අනුකම්පා කරන සේක්වා, ස්වාමින් වහන්සේ මේ දානේ වළඳන සේක්වා. ස්වාමින් වහන්සේ කල්පනා කළා වීරිය කරන්න තැනක් ලැබුණොත් එතන වීරිය ආරම්භ කරන්න ඕනේ. මේක වීරිය ආරම්භ කරන්න තියෙන හොඳම අවස්ථාව. වඩින විහාරස්ථානයටත් බොහොම ළඟයි. තමන් වහන්සේ වෙනුවෙන් කුටියකුත් තියෙනවා. ඒ නිසා මං වීරිය ආරම්භ කළ යුතුයි. උපාසක මහත්තයාගේ දානි එහෙම්මම පිළිගත්තා. මේ පිණ්ඩපාතයට මං ණය නැති වෙන්න ඕනේ. මේ පිණ්ඩපාතයට මං උතුම් පූජාවක් කරන්න ඕනේ. ස්වාමින් වහන්සේ චතුරංග සමන්නාගත වීරිය අදිෂ්ඨාන කළා. මම මෙතන වේලිලා මරණයටපත් වුණා, මේ ජීවිතෙන් ඵලයක් නොලබා මම නැගිටින්නේ නැහැ කියලා තීරණය කළා. පළවෙනි දවසේ එළි වෙනකම්ම උන්වහන්සේ උත්සාහ කළා. උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච මාර්ගඵලේ නම් හම්බුන්නේ නැහැ. දෙවනි දවසත්, තුන්වෙනි දවසත්, හතරවෙනි දවසත් උත්සාහ කළා. හත්වෙනි දවසේ එළි වෙනවත් එක්කම උන්වහන්සේ සිව්පිලිසි මියාපත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. සමාධියෙන් අවදි වුණා. කය නම් ඉතාම දුර්වලයි. දවස් 7ක්ම ආහාර නැන්නේ. රහතන් වහන්සේ බොහොම අමාරුවෙන් මේ කය නැගිටවාගෙන උන්වහන්සේ විහාරයට වැඩම කළා. මේ වඩිමින් හිටපු විහාරය ළඟ තිබුණා, එහාට වැඩම කළා. විහාර ශාලාවේ තියෙනවා භික්ෂූන් වහන්සේලා රැස් කරවීම සඳහා නාද කරන උපකරණය. උන්වහන්සේ උපකරණේ නාද කළා. ටික වෙලාවකින්
සෙනසුනේ හිටපු ලොකු ස්වාමින් වහන්සේ එළියට ආවා. උන්වහන්සේ රැස්වීම ශාලාවට ඇවිල්ලා ස්වාමින් වහන්සේගෙන් අහුව පින්වත ඔබද සංඝයා රැස්කරන්න නාද කළේ කියලා. ඒ වෙලාවේ අර ස්වාමින් වහන්සේ කියනවා එහෙමයි ස්වාමීනි, යම් භික්ෂූන් වහන්සේ නමකට මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මාර්ගය හෝ ඵලය පිළිබඳව සැකයක් තියෙනවා නම් උන්වහන්සේලා ඒ කාරණාව මගෙන් විමසනසේක්වා කියලා මතක් කළා. ඒ වෙලාවේ අර ලොකු ස්වාමීන් වහන්සේ සිහිපත් කරනවා පින්වත ආර්යයන් වහන්සේලාට බොරු කියන්න උවමනාවක් නැති බව මම හොඳටම දන්නවා. නමුත් මේ විහාරස්ථානයේ මාර්ගය සහ ඵලය පිළිබඳව සැකයක් තියන අය ඇත්තෙම නැහැ කියලා. ඒකෙන් සඳහන් කළේ ඒ විහාරස්ථානයේ වැඩ ඉන්න සියලු දෙනාම රහතන් වහන්සේලා කියන කාරණාව විය හැකි ධර්ම මාර්ගය පිළිබඳව කිසි සැකයක් නැහැ. හත් දවසක් නිරාහාරව හිටපු ස්වාමින් වහන්සේ බොහොම අසාධ්‍ය තත්ත්වයෙන් හිටියේ. උන්වහන්සේ නිසා පිරිනිවන් පෑවා. භික්ෂුන් වහන්සේලා එකතු වෙලා කුළු ගෙයක් හදලා ස්වාමින් වහන්සේ කුළු ගෙය ඇතුලේ තැන්පත් කළා. තැන්පත් කරලා ආදාහනය කරන්න ගෙනියන්න මේ කුළු ගෙය දෝලාව වගේ උපකරණය ඔසවන්න හදනකොට ඒක හොලවන්නවත් බෑ. කාවන්තිස මහරජුරෝ රාජ්‍ය කරන කාලේ රජුරවන්ට ආරංචි වුණා රහතන් වහන්සේ නමක් පිරිනිවන් පාලා. ඒ නිසා රජුරු එතෙන්ට වැඩම කළා, එතෙන්ට පැමිණියා. නමුත් මේ කුළු ගෙය හොලවන්න බැරි බව භික්ෂුන් වහන්සේලා සඳහන් කළා. ආන් ඒ වෙලාවේ රජුරු අර ස්වාමින් වහන්සේලාගෙන් අහනවා මේ පිරිනිවන් පාලා ඉන්න රහතන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් මොකක් හරි කාරණාවක් කීවද කියලා. හැබැයි අර රැස්වීම ශාලාවට මුලින්ම ආපු ලොකු ස්වාමින් වහන්සේට දාරුබණ්ඩක තිස්ස ස්වාමින් වහන්සේ ගැන දාරුබණ්ඩක තිස්ස උපාසක මහත්තයා ගැන කතාව කියලා තිබුණා. මෙන්න මොහුගේ පිණ්ඩපාතයට ණය නොවි ඒ පිණ්ඩපාතයට කරපු පූජාවයි මගේ සිව්පිලිසිඹ වියපත් අරහත්වේ කියලා. ආන් ඒ කාරණාව රජුරවන්ට ස්වාමින් වහන්සේලා මතක් කළා. රජුරෝ දාරුබණ්ඩක තිස්ස හොයලා කැඳෙව්වා. කැඳවලා ඇහුවා මීට දවස් 7කට කලින් මෙහෙම පින්කමක් කළාද කියලා. එහෙමයි ස්වාමීනි, මම ඒ විදිහේ පින්කමක් කළා. එයා කාරණාව ඔක්කොම සඳහන් කළා. ස්වාමින් වහන්සේ නමක් පිරිනුවම් පාලා ඉන්නවා, ගිහිල්ලා බලන්න ඒ පිරිනුවම් පාලා ඉන්නේ ඔබේ ස්වාමින් වහන්සේද කියලා. උපාසක මහත්තයා බලලා ඇවිල්ලා අඬන්න පටන් ගත්තා. අනේ ස්වාමීනි, මහරජතුමනි, ඒ පිරිනුවම් පාලා ඉන්නේ මගේ හාමුදුරුව තමයි. අදින් දවස් 7කට පස්සේ කලින් මම පිණ්ඩපාතයක් පූජා කළේ උන්වහන්සේට තමයි. එහෙමනම් ස්වාමින් වහන්සේ ආදාහනය කරන්න ඕනේ. උපාසක මහත්තයා ගිහිල්ලා කුළුගේට අත තියනවත් එක්කම ඉබේම අහසට ඉසි වෙන කුළුගේ යම් තැනක දරසෑයක් හදලා තිබුණද අහසින් මේ දරසෑය ළඟට ගිහිල්ලා හතර කොණින් ඉබේම ගිනියවිලා මේ දේහය ආදාහනය වුණා. රජුරවන්ට ඇති වුණේ පුදුම සතුටක්. කාවන්තිස්ස මහරජුරු රජෙක් බවට පත් වෙලා රජෙක් බවට අනික් අයට හඳුනාගන්න තමන් අඳින වටිනා සළුව, මේ සළුව ඇඳගෙන තමයි රාජසභාවට යන්නේ. එදාටයි රජු වගේ පෙනී හිටින්නේ. ආන් ඒ සළුව ගලවලා දාරුබණ්ඩක තිස්සට දෙනවා, මගේ සහෝදරයා මේ සළුව ඔබ ඇඳගනින් කියලා. රජුරු මේ දුප්පත් මිනිසයාට සහෝදරයා කියලා කතා කළාට පස්සේ රජුරු සහෝදරයාට එතනින් එහාට සලකන හැටි අපි කියන්න ඕනේ නැහැ. නමුත් මේ කාරණාව සඳහන් කළේ මේ ආරද්ධ වීරිය කියන කාරණාව මේ ශාසනයේ කොහොමද මේ ස්වාමින් වහන්සේ දායකයාට ණය නැති වෙන ජීවිතයක් ගෙවන්න ඕන නිසා, දායකයාගේ දුප්පත් බව දැකපු නිසා උන්වහන්සේ වීරිය වඩාත් කරා. පිණ්ඩපාතේ පිළිගත්තා. උන්වහන්සේ හත් දවසක් පදන් වීරිය වඩලා සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ආන් එහෙම වීරිය වඩන්න පුළුවන් උත්තමයන්ටයි මෙන්න මේ ශාසනයේ ප්‍රයෝජන ලබන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව මේ ශාසනයේ මතු පිටින් ස්පර්ශ කරන අයට මේ ශාසනයේ මහලුකු ඵලයක් ලබන්න පුළුවන්කමක් නැහැ. අප්‍රමාණ වූ වීරියක් තියෙනවා. නායං ධම්මෝ කුසීතස්ස, කුසීතයාට මේ ශාසනයේ කිසිම ප්‍රයෝජනයක් ලබන්න බැරි බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙමනම් අද පින්වතුනි අපි ඔක්කොම
ඉතාම කුසීත තත්වයේ ඉඳගෙන කම්මැලියන් හැටියට ඉඳගෙන අපි සඳහන් කරනවා අද රහතන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ කියලා. අද මාර්ගඵලලාභීන් වහන්සේලා එදා පහළ වුණාට අද පහළ වෙන්නේ නැහැ කියලා නොවෙන්න හේතුව තමයි මේ තියෙන කුසීතකම. ආන්ගේ නිසා වීරිය ආරම්භ කරපු කෙනාට මේ ශාසනයේ උතුම් ඵල ලබන්න එතරම් අපහසු නෑ කියන කාරණාවයි මෙතන පැහැදිලි කරන්නේ. මේක තමයි පින්වතුනි හතරවෙනි මහා පුරුෂ විතර්කයේ අවශ්‍ය කාරණා තමයි අපි මේ පැහැදිලි කරන්න යෙදුනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ තරම් වීරිය වඩන පුද්ගලයෝ මේ ශාසනයෙන් එතර යන්න උත්සාහ දරන අය. පස්වෙනි මහා පුරුෂ විතර්කය තමයි උපට්ඨිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ටස්ස තිස්ස. මොකද ඒ සඳහන් කරන්නේ මේ ධර්මය සිහියෙන් සිටින්නාටමය. මුලා සිහියත්තාට මේ ධර්මයෙන් කිසි ඵලයක් ලබන්න බෑ. සිහියෙන් සිටින පුද්ගලයාට පමණමයි මේ ධර්මයෙන් ප්‍රයෝජන ලබන්න පුළුවන්. ඒකට මේ සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ මෙතන සිහියෙන් ඉන්නවා කියන කාරණාවත් එක්ක මේ සතර සතිපට්ඨානෙම මෙතෙන්ටයි කියන්නේ. ඒකායනෝ භික්ඛවේ අයං මග්ගෝ. මේ සසරින් මිදෙන්න තියෙන එකම මාර්ගයයි. ඒ වෙන එකක් නෙමෙයි සතර සතිපට්ඨානෙම විතරයි. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ මේ සතර සතිපට්ඨානය කියන කාරණාව නේද 84,000ක් ධර්මස්කන්ධයේ හැම පැත්තෙන්ම හැම දේශනාවකින්ම හැම සූත්‍රයකින්ම අන්තිමට භාග්‍යතුන් වහන්සේ ඇවිල්ලා තියෙන්නේ මෙතෙන්ටමයි. මේ හැම සූත්‍රයකින් හැම ධර්ම කාරණාවකින්ම මේ පැහැදිලි කරන්නේ මේ සතර සතිපට්ඨානයමයි. මේ ශ්‍රේෂ්ඨ වූ නිර්වාණය නැමැති නගරයට ඇතුල් වීම සඳහා කොයිතරම්නම් පැතිවලින් එන්න පුළුවන්ද? ආන් ඒ නිසා එක දවසක් භික්ෂූන් වහන්සේලාට දේශනා කළා, මහණෙනි මගේ ශාසනයට බහින්න තියෙන එක තොටුපළක් නෙමෙයි, මහසાગරයට බහින්න ඕන තරම් තොටුපළවල් තියෙනවා වගේ මගේ සાગරයට බහින්නත් හැම පැත්තෙම තොටුපළවල් තියෙනවා කියලා. එහෙනම් මෙතන සඳහන් කරනවා මුලා සිහි නැති වූ පුද්ගලයෙකුට, නොමුලා සිහි ඇත්තාට විතරයි මේ ධර්ම මාර්ගයේ හරියටම හැසිරෙන්න පුළුවන්කම තියෙන්නේ. ආන් එහෙම මනාව සිහියක් තියෙන පුද්ගලයෙකුට සීල සමාධි ප්‍රඥා මේ කරුණු මනාව ප්‍රගුණ කරන්න පුළුවන්. සිහිය හොඳට අපිට දියුණු කරගන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එහෙම සිහිය දියුණු වුණොත් අපි මොනතරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්ද? යම් කෙනෙක් සමග, යම් පිරිසක් ළඟ සමහර වෙලාවට පැය භාගයක් හමාරක් දොඩමළු වෙච්චහම තනි වෙච්ච වෙලාවට අපිට සැක හිතෙනවා අර පිරිස කතා කරපු දේවල් වලට උත්තර දෙන්න ගිහිල්ලා, ඒගොල්ලෝ අහපු දේවල් වලට උත්තර දෙන්න ගිහිල්ලා, කෙලස් තියෙන නිසා ඒගොල්ලන්ගේ කතාවට සම්බන්ධ වෙන්න ගිහිල්ලා මං අතින් යම් ශික්ෂාපදයක් බිඳුණද, වචනයෙන් කෙරෙන අකුසලයක් මං අතින් කෙරුණද, නොදැන නොතේරි හෝ මුසාවාදේ කැඩුණද, මේ වගේ පස්සේ තනි වෙච්ච වෙලාවට සැක එන්න පුළුවන්. නමුත් මනා වූ සිහියක් තිබුණා නම් මා ඒ පිරිසත් එක්ක දොඩමළු වෙන වෙලාවේ මගේ කටින් පිටවෙච්ච වචන සියල්ලම ආවර්ජනය කරන්න පුළුවන්කමක් තියෙනවා. ආපස්සට යනවා වගේ ඒ සියල්ලම ආවර්ජනය කර කර ඒ කරුණ ටික විදර්ශනා කරනවා වගේ පිරික්සමින් යනකොට Tamanට මතකයි නැහැ, ශික්ෂාපද බිඳුනේ නැහැ. මෙන්න මේ තැන්වල මම ආරක්ෂා වුණා, මේ තැන්වල පරීක්ෂා වුණා, මේ තැන්වල විතරක් මම මේ විදිහට වචන ප්‍රකාශ කළා, මගේ ශික්ෂාපදයට හානියක් වුණේ නැහැ. ඒක අද උදේට යනකම් යන්න පුළුවන්, හෙට රෑට යනකම් යන්න පුළුවන්, හෙට උදේට යනකම් යන්න පුළුවන්. ආපස්සට මාස ගාණක් නෙමෙයි අවුරුදු ගාණක් වුණත් ඈතට හිතන්න පුළුවන් පුදුමාකාර සිහියක් දිනු වෙනවා. හැබැයි ඒ සිහිය වඩන්න උත්සාහ කරන්න ඕනේ. ආන් එහෙම සිහිය දියුණු කරන්න පුළුවන් පුද්ගලයන්ටයි මේ ධර්මයෙන් ඵල ලබන්න පුළුවන් කියන කාරණාවයි බුදුරජාණන් වහන්සේ මෙතන පැහැදිලි කරන්නේ. ඊළඟට සඳහන් කරනවා 6 වෙනි මහා පුරුෂ විතර්කය, සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. මොකද්ද මේ සඳහන් කරන්නේ? මේ ධර්මය එකඟ කරගත් තැනැත්තාට, සිත් එකඟ කරගත් තැනැත්තාටය, එසේ නැත්තාට නොවේ.
මේ ධර්මයෙන් ප්‍රයෝජන ලැබෙන්නේ හිත එකඟ කරගත්ත පුද්ගලයාටයි. එහෙම නැත්නම් මේ ධර්මයෙන් ඵල ලබන්න බොහොම අමාරුයි. මොකද්ද මේ එකඟත්වයේ සිත් එකඟ භාවයේ කියලා මෙතන සඳහන් කළේ. අපි සද්ධර්ම ශ්‍රවණය කරනවා. මන එකඟ වූ හිතක් තිබුණේ නැත්නම් අපි මෙතන බණත් අහනවා. ටික වෙලාවක් හිත කොහෙද යනවා? ආයෙ බණත් අහනවා. ආයෙ කොහෙද යනවා? ආයෙ බණ අහනවා. දේශනාව ඉවර වුණාට පස්සේ කල්පනා කරලා බැලුවොත් එළියට ගියපු ප්‍රමාණයයි බණ අහපු ප්‍රමාණයයි දෙක සංසන්දනය කරන්න පුළුවන් වුණොත් අපි බණ අහලා තියෙන්නේ අඩුවෙන් වැඩියෙන් ඉඳලා තියෙන්නේ එළිය. එහෙමනම් ඒ එකඟ වූ හිත, මට කීකරු වූ හිත, මට සංවර වූ හිත, මගේම කරගත්ත හිත මට තාම දිනු කරගන්න බැරි වෙච්ච හින්දා. කාන් එහෙම බැරි වෙච්ච නිසා කුසලයට හිත යනකොට හැම වෙලාවෙම මොනවා හරි කාරණාවක් මා විසින්ම හිතින් නිර්මාණය කරගෙන ඒ කාරණාව උදෙසා බැහැර වෙනවා මිස කුසලයට බැහැර වෙන්න තියෙන කැමැත්ත අපේ බොහොම අඩුයි. ඒ නිසා ඉදිනේදා දවසේ බොහොම වැඩ කටයුතු යෙදෙනවා. බොහෝ කාරණා නැගෙනවා. ආන් ඒ නිසා උදේට හවසට කරන සම්බුද්ධ වන්දනාවවත් හැමදාම හරියට සම්පූර්ණ කරගන්න අවස්ථාවක් නැතුව අද මෙන්න මේ කාරණාවට පිටත් වෙන්න තියෙන නිසා බුදුන් වඳින්න ලැබෙන්නේ නැහැ. අද මෙන්න මේ කාරණාවට පිටත් වෙන්න තියෙන නිසා සිල් ගන්න ලැබෙන්නේ නැහැ. මෙන්න මේ කාරණාව නිසා බණ අහන්න ලැබෙන්නේ නැහැ. මොනවා හරි බාහිර තර්කයක් ගොඩ නැගිලා මම මෙතනින් මුලා කරලා මුදව ගන්නම තමයි හැම වෙලාවෙම මේ සමාජයේ උත්සාහ දරන්නේ. ඒක තමයි ස්වභාවය. මේ ස්වභාවයට පටහැනිව වෙනස්ව උඩුගම් බලා පීනන ස්වභාවයක් තමයි සංසාරයෙන් එතර යන්න උත්සාහ දරනවා කියලා කියන්නේ. ආන් ඒ කාරණාව හරියටම සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ මනාව එකඟ කරගත්ත හිත. කාරණාව අවබෝධ කරගත්ත පුද්ගලයෙකුට විතරයි. නෑ මම මේ කාරණාවේ යෙදিলা තමයි කොයි කාරණාව කරන්නේ. අනිත් හැම කාරණාවටම මූලික තැන දෙනවා නම් මේ සංසාරයෙන් එතර යන තැනට තමයි මා දිය යුතු මූලිකම තැන තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන එක කවදාවත් දෙවෙනි තැනට නෙමෙයි, භාග්‍යතුන් වහන්සේට වඳින එක හැමදාම මම පළවෙනි තැන තියාගන්නවා කියන කාරණාවට යන්න ඕනේ. බුද්ධ වන්දනාවම ඒ තරම්ම මහත්ඵලයි, මහා නිසංසදායකයි. පරප්‍රසාදක කියන මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නමකට පෙර ඈත භවයේ ගාථා හතරක් කියලා කරපු වන්දනාව තමයි මේ බුද්ධ ශාසනයේ අරහත්ත්වයට දක්වා පවා හේතු වෙන්නේ. ආන් ඒ නිසා මනාව එකඟ කරගත්ත හිතක් තුලින් මේ උතුම් සිල් ගුණ ආරක්ෂා කරගන්න වීරිය වඩන පුද්ගලයෙකුට, තැම්පත් කරගත්ත හිතක් තියෙන පුද්ගලයෙකුට, ධ්‍යාන භාවනා වඩන්න පුළුවන් හිතක් තියෙන පුද්ගලයෙකුට, විදර්ශනාවට හිතක් තියෙන පුද්ගලයෙකුට මේ ධර්මයේ ස්පර්ශ කරන්න පුළුවන්, මේ ධර්මයේ අවබෝධ කරන්න පුළුවන්. නමුත් අපේ හිත විදර්ශනාවට නංගන්න අපිට බොහොම අමාරුයි. ඒ සඳහා යොදන්න තියෙන කාලය බොහොම අඩුයි. අනිත් ලෞකික කටයුතු සඳහා යොදන්න තියෙන කාලය බොහොම වැඩි. නමුත් අපේ හිත ඒ සඳහා යොමු වෙන්න දරන උත්සාහයත් වැඩි. එහෙනම් එකඟ කරගත්ත හිත උත්සාහ කරලා හෝ ඇති කරගත්ත පුජ්‍යලයාට ධර්මයෙන් මහත් වූ ප්‍රයෝජනයක් ලැබෙනවා. පින්නතේ හත්වෙනි මහා පුරුෂ විතර්කයේ පඤ්ඤාවතෝ අයං ධම්මෝ, පඤ්ඤාවතෝ අයං ධම්මෝ, නායං ධම්මෝ දුප්පඤ්ඤස්සාති. මේ ධර්මය ප්‍රඥාවන්තයාට පමණයි, මේ ධර්මය දුෂ්ප්‍රඥාට නිෂ්ප්‍රයෝජනයි. ප්‍රඥාවන්තයෙකුට විතරක් මේ ධර්මයේ ප්‍රයෝජනවත්. ලෝකේ ප්‍රඥාවන්තයෝ ඉන්නේ බොහොම අඩුවෙන්. ලෝකෙ දිහා බලහම වැඩියෙන්ම දකින්නේ දුෂ්ප්‍රඥ පුද්ගලයෝ. සංජය කියන පිරිවැජියට ඔහුගේ පිරිස එක දවසක් ගිහිල්ලා ආරාධනාවක් කළා. අපි යන මග වැරදි. මේ මාර්ගයේ මෙහෙම ගියොත් සසරින් මිදෙන්න වෙන එකක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා අපි යනවා බුදුරජාණන් වහන්සේ ළඟට. ඔබත් එන්න බුදුරජාණන් වහන්සේ ගාවට යන්න. නමුත් සංජය කියන ශාස්ත්‍රවරේ
මේ ශාස්ත්‍රවරයාට මානයක් තියෙනවා. මමත් ශාස්ත්‍රවරයෙක්, බුදුරජාණන් වහන්සේත් ශාස්ත්‍රවරයෙක්, මම උන්වහන්සේ ළඟ ගිහිල්ලා දන ගහන්නේ කොහොමද? ආන්ගේ මාන්නේ නිසාම සංජය යන්නේ බුදුරජාණන් වහන්සේ ගාවට. නමුත් සංජයෙක හිටපු පිරිස වැඩි දෙනෙක් බුදුරජාණන් වහන්සේ ගාවට යනවා. නමුත් සංජය සඳහන් කරනවා, බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවන්තයි, මම ගාව ඉන්න අයගෙන් ප්‍රඥාවන්තයෝ උන්වහන්සේ හොයාගෙන යයි, අන්ධ වූ දුෂ්ප්‍රඥයෝ මං ගාව නතර වෙයි, මම ඔවුන් එක්ක ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ හොයාගෙන යන පිරිස ටිකයි, සංජය ගාව නතර වෙන පිරිස වැඩි. එතකොට සංජයම කියනවා, දුෂ්ප්‍රඥයෝ මම ගාව ඉඳී, ඒ නිසා වැඩි ශ්‍රාවක පිරිසක් ඉන්නේ මම ගාව, ඒගොල්ලෝ දාලා ඉන්න බෑ. එහෙනම් ප්‍රඥාවන්තයෝ බුදුරජාණන් වහන්සේ ළඟට යනවා, දුෂ්ප්‍රඥයෝ මිත්‍යා දෘෂ්ටිය ගාව නතර වෙනවා. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ, මේ ධර්මයේ කාටද? ප්‍රඥාවන්තයන්ටයි. වර්තමානි ගැන කල්පනා කරලා බැලුවා, මේකට ඕන තරම් උදාහරණ අපේ සමාජයෙන් දකින්න පුළුවන්. නිවැරදි ධර්මයේ ගාව ටිකයි ඉන්නේ, ධර්මයේ සැක කරලා මිත්‍යා දෘෂ්ටියට බර වෙච්ච අය ගාව වැඩියෙන් ඉන්නවා. ඒක අදත් හැටි, එදත් හැටි, ඒක පුදුමයට හේතුවක් නෙවෙයි. නිරේගාමී වෙන පිරිසම ලෝකේ වැඩි, ඒ කාරණාවමයි එතන තියෙන්නේ. ඒක නිසා නේද අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මනුෂ්‍ය චුති කියන සූත්‍ර දේශනාවේ, මහණෙනි මගේ මේ නියපිට තියෙන වැලි ප්‍රමාණයද වැඩි, මහ පොළොවේ තියෙන වැලි ප්‍රමාණයද වැඩි? භික්ෂුන් වහන්සේලා දුන්න පිළිතුර තමයි, ස්වාමීනි නියපිට තියෙන වැලි ප්‍රමාණයට වඩා සියක් ගුණයකින්, දහස් ගුණයකින්, දසදහස් ගුණයකින්, ලක්ෂ වාරයකින්, කෝටි ප්‍රකෝටි වාරයකින් මහා පෘථුවේ තියෙන වැලිම වැඩි. නියපිට තියෙන්නේ බොහොම ටිකයි. මහණෙනි මෙන්න මේ නියපිට තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි මේ ජීවිතෙන් මැරිලා ගිහිල්ලා ආපහු සුගතියට එන්නේ. දුගතියට යන අයම, නිරේට යන අයම වැඩි, සතර අපායට යන අයම වැඩි සුගතිගාමි වෙන්නේ නියපිට වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි. ඊළඟට අට කතාවේ සඳහන් කරනවා, මේ නියපිට කියලා කිව්වට නියපිටේ කොයිතරම් ප්‍රමාණයක්ද කියලා. මුළු නියපොත්ත මතම බුදුරජාණන් වහන්සේ වැලි තියාගත්තද කියලා. එතන විස්තර කරනවා, නැහැ මේ මුළු නියපොත්ත උඩම නම් වැලි තියාගත්තා නෙමෙයි කියලා. එහෙමනම් අපි නියපොත්ත දිහා බලහම මසට ඇලිච්ච කොටස රතු පාටට හුරුව පේන්න තියෙනවා. එහෙම දික් වෙලා ඇවිල්ලා මසෙන් ගිලිහිච්චහම ඒ කොටස පේන්නේ සුදු පාටයි. මසට ඇලුන ටික රතු පාටයි, නැත්නම් රෝස පාටයි, මසෙන් ගිලිහිච්චහම සුදු පාටයි. බුදුරජාණන් වහන්සේ නිය වැව්වේ නෑනේ. භාග්‍යතුන් වහන්සේ නිය වවණේක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එනිසා භාග්‍යතුන් වහන්සේගේ නිය මසෙන් ගිලිහිලා ඉදිරියට දික් වෙලා තින්නේ ඉතාම ස්වල්ප ප්‍රමාණයයි. සඳහන් කරනවා, නිය මත වැලි තියාගත්ත කීවට වැලි තියාගත්තේ මසෙන් ගිලිහිලා ඉදිරියට යදුන මෙන්න මේ සුදු පාට පුංචි කොටස විතරයි කියලා. මුළු නිය පොත්ත උඩම තියාගත්තා එහෙම නෙමෙයි කියලා. ආන් ඒ ටික පෙන්නලයි දේශනා කරන්නේ, මහණෙනි මෙන්න මේ ප්‍රමාණයට වඩා අඩු පිරිසක් තමයි මෙරිලා ආපහු සුගතියට එන්නේ, අනිත් ඔක්කොම සතර පායේ දුක් විඳින අය කියලා. එහෙමනම් මොනතරම් පිරිසක් සතර පායේ ගාමී වෙනවද? එහෙනම් ඒකම තමයි සමාජ පුරාම දකින්න තියෙන සම්මා දිට්ඨිය ගාව බොහොම ටිකයි රැඳෙන්නේ. අවීචයට යන්නේ මිත්‍යා දෘෂ්ටිය ගාවම තමයි වැඩි පිරිසක් රැඳෙන්නේ. ඉතින් මේ කාරණා ඔක්කොම මේ පඤ්ඤාවන්තෝ පඤ්ඤවතාය අයන් ධම්මං, පඤ්ඤාවන්තෝ අයන් ධම්මං කියන කාරණාවත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් මේ සියලුම කරුණු. නමුත් මේ විදිහට සඳහන් කරමින් කෙටියෙන් තමයි අපි මේ කාරණා සඳහන් කරන්න යෙදෙන්නේ. බොහෝම ගැඹුරට මේක විතර්කයක්. බොහෝම ධර්මයේ ගැඹුරට හරියට සාගරයේ පතුලට යනවා වගේ
සාකච්ඡා කර කර සාකච්ඡා කර කර ගැඹුරට යන්න පුළුවන්. අනුරුද්ධ ස්වාමින් වහන්සේට ඒ ගැඹුර විශාල වශයෙන් අවබෝධ වෙනවා මේ මහා පුරුෂ විතර්ක මතක් වෙනකොට. කාංගී කාරණා 7 මේ 7 වෙනි එක තමයි අපි සඳහන් කරන්න යෙදුනේ. පඤ්ඤාවතු අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්. මේ කාරණා 7 අනුරුද්ධ ස්වාමින් වහන්සේට මතක් වෙනකොට මහා පුරුෂ විතර්ක 7 බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේම උන්වහන්සේ ඉස්සරහා පෙනී හිටියා. පෙනී ඉඳලා 8 වෙනි මහා පුරුෂ විතර්කයක් අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මතක් කරලා දෙනවා. අනුරුද්ධ, මහා පුරුෂයන්ට විතර්කණය කරන්න පුළුවන් කාරණා 7ක් ඔබ මේ වෙනකොට සිහිපත් කරන්න යෙදුනා. අනුරුද්ධ, මෙන්න මේ විතර්කය සිහිපත් කරන්න කියලා. මොකද 8 වෙනි මහා පුරුෂ විතර්කය නිප්පපංචාරාමස්සායන් ධම්මෝ නිප්පපංච රතිනෝ නායන් ධම්මෝ පපංචාරාමස්ස පපංච රතිනෝ. මේ තමයි 8 වෙනි මහා පුරුෂ විතර්කය. ඉතින් ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා අපි මේ මහා පුරුෂ විතර්ක 7ක් මේ විදිහට කෙටියෙන් සාකච්ඡා කරලා අදට ධර්ම දේශනාව නිමා කරමු. අනුරුද්ධ සූත්‍රයේ අවසාන ධර්ම දේශනාව තව මේ සූත්‍රෙන් එක දේශනාවක් කරන්න ඉතුරු කාලය යොදාගෙන. අද ධර්ම දේශනාවේ දායකත්වය අකුරැස්සේ අතුකෝරළ වත්තේ පදිංචි සුජාතා රත්නායක මහත්මිය ඇතුළු දූදරු පිරිස, උතුම් අරමුණ වසර 10කට පෙර මියගිය චන්ද්‍රදාස ජයසුන්දර රත්නායක ස්වාමි පුරුෂයාට සහ පියාණන්ට පින් අනුමෝදන් කිරීමත්, වසර 12කට පෙර මියගිය මිහිඳු නාලක රත්නායක පුතණුවන්ට සහ සහෝදරයාට පින් අනුමෝදන් කිරීමත් ප්‍රධාන අරමුණ බවට පත් කර ගනිමින් සුජාතා රත්නායක මහත්මියට හා සහසම්බන්ධ වන සියලු දෙනා ඇතුළු මාධ්‍ය ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන සියලුම දෙනාට සෙත් ප්‍රාර්ථනා කරමින් දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට පින් අනුමෝදන් කරන අතර දේශකයාණන් වහන්සේටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් රත්නත්‍රී ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම මේ පින්තුන්ගේ උතුම් ප්‍රාර්ථනාවන් අතර සිහිපත් කරලා තියෙනවා. අනුරුද්ධ සූත්‍රය ආශ්‍රයෙන් සිදු කළ 4 වෙනි ධර්ම දේශනාවට දායකත්වයේ ධර්මින් ලබාගත් වූ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කළ අයට එසේම අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාට රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවී චිරජීවනයේ උදාපත් වේවා. සද්ධර්ම ශ්‍රවණය කළ පින්කම සිදු කරවන්ට යෙදුණු මේ පින්තුන් සියලු දෙනාටමත්, ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාටමත්, සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයටත් බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාටම ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලයේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු දා